නැවතත් සඳුදාදනීය යෞවනයත් එක්කයි එකතු වෙන්නේ. රටේ සංවර්ධනයට තරුණ දායකත්වය අතිශයින් වැදගත්. ඒ විදිහට කතා කරද්දී ඒ කියන සංවර්ධනයට බුද්ධිමත් තරුණ ප්‍රජාවගේ දායකත්වය එහෙම නැත්නම් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාවගේ දායකත්වය අතිශයින්ම වැදගත් සහ අද වෙන විට අපි වැඩි වැඩියෙන් මේ පිළිබඳව කතා බහ කරන්න පුරුදු වෙලා ඉන්නේ විශ්වවිද්‍යාල ගැන අපිට අසන්නට දකින්නට ලැබෙන දුර්මතයන් නිසා. අද මේ මොහොත අපි වෙන් කරන්නේ ඒ විදිහට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් එකතු වෙලා ඔවුන්ගේ ශ්‍රමයෙන් ඔවුන්ගේ හැකියාව ප්‍රයෝජනට ගනිමින් සිදු කරනු ලබනා වූ සමාජ සත්කාරයක් පිළිබඳව කතා බහ කරන්න ඒ සඳහා අපිත් එක්ක අද එකතු වෙනවා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 5 දෙනෙක් මනෝජ් ඒ වගේම ධනංජය යාපා මහේෂ් සහ අසංග කියන 5 දෙනාත් එක්කයි මේ කාල වේලාව අපි වෙන් කරගන්නේ මොකක්ද මේ අරුණැල්ල සමාජ සත්කාරය අපි මුලින්ම මනෝජ්ගෙන් දැනගන්න කැමති මනෝජ් අතර මොකක්ද මේ සමාජ සත්කාර වැඩසටහන ඔව් මම ඒකට මෙහෙම ප්‍රවිෂ්ඨ වෙන්නම් දැන් ශිෂ්‍ය සංගමයක් ගත්තාම අපි අඳුරගෙන තියෙනවා ශිෂ්‍ය සංගමයක මූල්‍ය කාර්යභාරයන් තුනක් තියෙනවා අංක එක තමයි යම් කිසි ඒ කියන්නේ අපේ ශිෂ්‍යයන්ගේ තියෙන සුබ සාධන සහ අධ්‍යයන ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වෙන එක ගැටලුවක් පැන නැගුණාම ඒක මැදිහත් වෙලා විසඳෙන ඒගාව කාරණේ තමයි අපි මෙච්චර අධ්‍යාපනය ලබන්නේ නිදහස් අධ්‍යාපනයේ එතකොට ඒ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා වූ කාර්යභාරයත් ශිෂ්‍ය සංගමයකට පැවරන ඊට අමතරව දැන් මේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්නේ සමස්ත සමාජය. එතකොට හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම වගකීමක් තියෙනවා. මනෝජ් අපි ටිකක් වෙලාව මතක් කරගෙන ආපහු කතා කරමු. ජීවිතයේ ආදරය රැකවන්නට ඊටත් වඩා විශ්වාසතාවක් තියෙනවද? වෙලාව හොඳයි අපි දිගටම කතා කරමු. ඔව්. එතකොට අර මං කීකී හිටියේ හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම වගකීමක් තියෙනවා සමාජය වෙනුවෙන් තමන් වෙනුවෙන් වේදන් කරපු මේ සමාජය වෙනුවෙන් යම්කිසි කාර්යයක් කරන්න. එතකොට එහෙම කාර්යයක් කරන්න හැම ශිෂ්‍යයෙකුටම වගකීමක් පැවරෙනකොට ඒ වගකීම ඉෂ්ට කරන්න ඒකට නායකත්වයේ දී මේ කාර්යභාරයත් පැවරෙන්නේ ශිෂ්‍ය සංගමය. දැන් අපි හැරෙමු අරුණැල්ල දිහා. අරුණැල්ලත් ඔය විදිහටම ප්‍රධාන කොටස් තුනකින් කියන්නේ වැඩසටහන් තුනකින් තමයි අපි කරන්නේ. ඒතර මූලිකවම ඉස්සෙල්ලාම පටන් ගන්න අරුණැල්ල පීටේ ඉන්න ආර්ථික දුෂ්කරතා තියෙන ඉගෙන ගන්න දක්ෂතාවයේ තියෙන අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ට ශිෂ්‍යත්වයක් ලබා දීමේ වැඩසටහන. එතකොට ඒක පහුකාලීනව අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව ඒ කියන්නේ ලංකාවේ හතේ දිබ්බාගේ ඉන්න අපොස සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න අපේ නංගි ළමල්ලිලාට ගිහිල්ලා උදව් කරලා සම්මන්ත්‍රණ මාලාව පවත්වන මාස 3ක් විතර. එතකොට අනිත් එක තමයි සමාජ සත්කාර මෙහෙවර මම ජනතා මෙහෙවර කියලා අරුණැල්ල ජනතා මෙහෙවර කියලා අපි හඳුන්වන්නේ. එතකොට ඒකෙදිත් කරන්නේ යම් කිසි යටිතල පහසුකම් වේවා ඊට පස්සේ පුස්තකාල පහසුකම් වේවා නැති පාසලක ඒ දේවල් සංවර්ධනය කරන්නේ. එතකොට අර මම කලින් කිව්ව කරුණු තුනට අනුව එහෙම නැත්නම් ඒ කාර්යභාරයන් ඉෂ්ට කරන වස් තමයි මේ කියන එකිනෙක ඒ වැඩසටහන සංවිධානය වෙන්නේ. එතකොට අපේ අරමුණ තමයි මේකේ යහපත් වූ අනාගත පරපුරක් එතකොට යහපත් වූ අනාගත පරපුරක් ගොඩනගන්න නිසා තමයි අපි පාසල් පාදක කරගෙන එහෙම නැත්නම් පාසල මූල් කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ධනංජය දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨයක සිසුන් කියලා කිව්වම හරි කාර්යබහුලයි. අධ්‍යන කටයුතු ගොඩක් තියෙනවා. මේ සියල්ල අතරේ සමාජ සත්කාරයක් සඳහා කාල වේලාව සොයා ගන්නවා කියන සංකල්පය මුලින්ම ආවේ කොයි කාලෙද මේ අරුණැල්ල පටන් ගැනීම ආරම්භය ගැන දැනගන්න කැමතියි. අරුණැල්ලේ ආරම්භය සහ අරුණැල්ලේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියද්දි පවිත්‍ර අරුණැල්ල ආරම්භ වෙන්නේ 2002 වර්ෂයේදී. 2002 වර්ෂයේදී එවකට අවසන් වසරේ හිටපු අපේ අයියලක්කල විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර රංගපීඨේ ඒගොල්ලන්ගේ හැකියාවන් නිලදක් කියන ප්‍රසංගයක් කරනවා. ඒ ප්‍රසංගයෙන් ලැබෙන ආදායමෙන් එවකට හිටපු සහෝදර සහෝදරියන්ට ඒ ශිෂ්‍යත්ව ලබා දීමෙන් තමයි ඒ ඉස්ලාම් වැඩසටහන 2002 ආරම්භ වෙන්නේ. මීට කලින් 93 වර්ෂයේදී ඒ කාලේ අනුරාධපුරයේ සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක දෙකෙන් පීටීට ඇවිල්ලා හිටපු ඒ අයියලක්කලා විසින් ඒ පළාත්වල ඉන්න ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවක් සිද්ධ කරා. මේක අපි 2002 වර්ෂයේදී අපි මේක දීපේ ආප්තව ආරම්භ කරනවා.
ඊට පස්සේ ජනතා මෙහෙවර ගැන කතා කරද්දී ජනතා මෙහෙවර ආරම්භ වෙන්නේ 2007 වර්ෂයේදී 2007 වර්ෂයේ සියඹලාණ්ඩුව හතරේ කණුව විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාල පද්ධතියක් ලබා දීමෙන් තමයි අපි අපේ ජනතා මෙහෙවර ආරම්භ කරන්නේ ඊට පස්සේ ජනතා මෙහෙවර 2008 වර්ෂයේ ඉහළ ඇල්ලේ ගම විද්‍යාලයට වැසිකිලි පද්ධතියක් පරිත්‍යාග කිරීමෙන් 2009 වර්ෂයේදී ගම්පොළ අංගම්මන විද්‍යාලයට යටිතල පහසුකම් දිනු කිරීමෙන් සහ 2010 වර්ෂයේදී හසලක උල්පතගම් විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් පරිත්‍යාග කිරීමෙන් මේ දක්වා විහිදීගෙන වෙලා තියෙනවා විකාශනය වෙලා තියෙනවා ඊට අමතරව විශේෂ කාරණා දෙකක් මතක් කරන්න ඕනි 2008 වර්ෂයේ සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව සඳහා අපි එකතු කරගත්ත අරමුදලෙන් ඒ සම්මන්ත්‍රණ මාලාව ඉවරනාට පස්සේ ඉතිරි වෙච්ච මුදල් වලින් අපිට පුළුවන් වුණා 2008 වර්ෂයේදී සාමාන්‍ය පෙළෙන් සමත්විච්ච උසස් පෙළ සමත්විච්ච නංගිලා මල්ලිලා පස් දෙනෙකුට සාමාන්‍ය පෙළ ඒගොල්ලන්ගේ උසස් පෙළ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පහක් ලබා දෙන්න. මේ දේ අපි 2009 වර්ෂයේදී සිද්ධ කරා. අපි ඉදිරියටත් ඒ දේ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව 2009 වර්ෂයේදී අපිට පුළුවන් වුණා මැනික් ෆාම් කියන සහන ගම්මානයට ගිහිල්ලා එහි ඉන්න අපේ පීටේ ඉගෙන ගන්න දමිල සහෝදර සහෝදරයන් එක්ක සහන ගම්මානයට ගිහිල්ලා එහි ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඉගෙන ගන්න නංගිලා මල්ලිලා 2500කට තරම් විශාල ප්‍රමාණයකට අධ්‍යාපනයට අපෙන් දෙන්න පුළුවන් උදව් අපිට දෙන්න පුළුවන් වුණා. ওই විදිහට තමයි අරුණැල්ලේ ආරම්භය සහ ඉතිහාසය සඳහන් වෙන්නේ. දැන් ওই විදිහට ආරම්භ වෙන ওই විදිහට විකාශනය වෙන අරුණැල්ලේ වර්තමානයේ කොයි විදිහ? යාපගෙන් දැනගන්න කැමතියි. එතකොට අපිට ගිය අවුරුද්දේ හැකියාව ලැබුණා කැකිරාව ලක්නෝරු අනුරාධපුර මහාවිද්‍යාලයේ ඉන විද්‍යාලයේ තෝරගෙන පළවෙනි සම්මන්ත්‍රණය, ඒ කියන්නේ අපේ ආරම්භක සම්මන්ත්‍රණය එහි පවත්තා. ඒ එතනින් පටන් ගත්ත අපේ අරුණැල්ල සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව පොළොන්නරුව දිඹුලාගල මැදගම මහාවිද්‍යාලය, කන්තලේ වෙන්රාසපුර මහාවිද්‍යාලය, ඒ වගේම ගම්පොළ සුමන ජෝති පිරිවෙන වාගේ පාසල් 33ක් ආවරණය වෙන පරිදි මධ්‍යස්ථාන 11-13ක් සම්බන්ධ කරගෙන මේ සම්මන්ත්‍රණ මාලාව මාස 6ක් පුරාවටම, ඒ කියන්නේ අපේ දෙසැම්බර් මාසයේ විභාගයට එන අංගිලා මල්ලිලා සූදානම් වෙන තෙක්ම අපිට කරගෙන යන්න හැකියාව ලැබුණා. ඒ වගේම මම කියන්න කැමතියි දැන් සාමාන්‍ය සම්මන්ත්‍රණ වෙනවනේ විභාගේ ලං වුණාම කරලා මුදල් අය කරගන්න ඒ වගේ එකක් නෙමෙයි අපි කරන්නේ. සම්පූර්ණ නොමිලේ මේ සම්මන්ත්‍රණ මාලාව පවත්වන්නේ. ඒ වගේම මාස 6ක් මේ සම්මන්ත්‍රණ මාලා සෙනසුරාදා ඉරිදා කියන අපේ විවේක දවස් දෙක යොදාගෙන අපි ඒ නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන්නේ. ඒ වගේම රාත්‍රී කාලයේ සමහර මධ්‍යස්ථානවල අපි රාත්‍රී කාලයේ පවා ඒ සම්මන්ත්‍රණ මාලා කරනවා. ඒගොල්ලන්ගේ සමීප වෙලා ඒගොල්ලන්ගේ ගැටලු අඳුරගෙන ඒගොල්ලන්ගේ අපහසුතා දැනගෙන දුර්වලතා හඳුනාගෙන තමයි අපි ඒගොල්ලන්ව විභාගය සඳහා හැඩගස්සන්නේ. ඒ යටතේ දැන් අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට අර විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමම නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ අර උසස් පෙළ සඳහා අවශ්‍ය අවම සුසුකම. දැන් ලංකාවේ ගත්තොත් ගණිත විද්‍යාව කියන දෙක සමත් වීම ප්‍රතිශත ඉතාමත් අඩුයි. අපිට අවශ්‍ය වෙන්නේ ඒක උසස් පෙළ සඳහා අවශ්‍ය අවම සුසුකම ලබා දෙන විදිහට ඒගොල්ලන්ව හැඩගස්සන්න. හොඳයි. දැන් ওই විදිහට සමාජ සත්කාරයක් කරද්දී මහේෂ් දැනුමෙන් අපි පොහසත් විශ්වවිද්‍යාල සිසුන්ට. නමුත් ආර්ථිකව අපි පොහසත් නැහැ. අපි නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය හදාරන සිසුන්. එතකොට මේ සමාජ සත්කාරය මෙහෙයවන්න අවශ්‍ය මුදල් මූල්‍යමය තත්ත්වයන් කොයි විදිහට සපුරා ගන්නෙ? ඇත්තටම මම කියනවා නම් මේ අරුණැල්ල සමාජ සත්කාර කියන එක මොකක්ද කියන එක දැන් සියලු දෙනාටම පැහැදිලිලා තියෙන දෙවන්ත කාර්යභාරයක්. ඉතින් අපේ අධ්‍යයන කටයුතුත් අමතරව අපි සමාජෙ නෙවෙයි යම්කිසි වැඩක් කරන්න ඕන කියලා කල්පනා කළා තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒකෙදී අපිට ලොකුම ප්‍රශ්නය තමයි මුදල් කියන එක. ඉතින් මුදල් අපි හොයාගන්න එක කරන්නේ. ඉතින් අපි මේ වැඩසටහන අපි අපේ පීටේ කණ්ඩායම වශයෙන් බෙදාගෙන තියෙන අපේ මේක කාර්යක්ෂමව තමයි සාර්ථකව කරන්නේ. ඉතින් ඒකෙදී අපි කණ්ඩායම වශයෙන් බෙදිලා අපි දීප ව්‍යාප්තව කැටෝ ව්‍යාපාරයක් කරනවා. ඒ වගේම විවිධ ආයතනවලින් අපිට මූල්‍යම සහ ද්‍රව්‍යම ආධාර ලබා දෙනවා. ඒකම අපේ පීටේ අධ්‍යාපන ලැබලා එළියට ගිහිලා දැන් රැකියා කරන කට්ටිය අය අපිට සහයෝගය ලබා දෙනවා ශිෂ්‍යත්ව සඳහා. ඒ වගේම තමයි අපි ටී-ෂර්ට් එක අරුණැල්ල නමින් ටී-ෂර්ට්, එතකොට පෑන්, බෑග්, හුඩ ආදිය නිෂ්පාදනය කළේ අලෙවි කරලා ලැබෙන ආදායමින් තමයි අපි මේ දේවල් කරන්නේ, මුදල් සොයාගන්නේ. ඉතින් මේ දේවල් කරලා ඉතින් අපි වර්ෂක් පාසා අපි මේ අරුණැල්ල වැඩසටහන කරනවා. ඉතින් ඒකෙදී අපි මේක සාර්ථක කරලා අපි මේක අවසානය සනිටුහන් කරන්න අපි අරුණැල්ල ස්වර සමාධිය නමින් සංගීත ප්‍රසංගය පවත්වනවා.
ඉතින් ඒක මෑතකදී අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සීලු දේවල් මේ සංගීත ප්‍රසංගයේදී අපි බලාපොරොත්තු වෙනවා. අපි අරුණැල්ල මොන වගේ අපි ඉන්ජිනු පිට වශයෙන් මොන වගේ කාර්යයක්ද සමාජයෙන් කරන්නේ? අරුණැල්ල කියන්නේ මොකද්ද? ඒකින් කරන කාර්ය මොකද්ද කියලා අපි විශ්වවිද්‍යාලයටත් ඒ වගේ මේ අවට ජනතාවටත් අපි දැනුවත් කරන්න අපි මේ අරුණැල්ල සූර සමාජය කියන ප්‍රසංගය පවත්වනවා. ඒකෙදී ශිෂ්‍යත්ව ප්‍රදාන කිරීමක් සිදු වෙනවා. ඒකම අපිට අද වාසනාවට හම්බුණා. අපිට මුළු ලංකාවටම මේක අරුණැල්ල කියන්නේ මොකද්ද කියලා අපිට කියන්න අපිට අවස්ථාව ජාතික රූපවාහිනී සංස්ථාව ලබා දුන්න එක බොහෝත්ම සන්තෝෂ වෙනවා. ඉතින් ඒකට අපිට අරුණැල්ල ශිෂ්‍යත්ව ලබා දීම සඳහා අපිට ආධාර කරන්න කැමති කට්ටියට අපි පේරාදෙණිය බැංකුවේ ලංකා බැංකුවේ පේරාදෙණිය ශාඛාවේ අපි ගිණුමක් ආරම්භ විවෘත කරා. ඒ ගිණුමක් මම කියන්නම් 7159042 ඒ ගිණුමකට संगीत प्रसंगल स्वर समाधि नमकल गोल्डन टाइम्स विथ मेरियन अनप्लग अत्रम मे संगीत प्रसंग सीएलू कटयत संविधाने करण्य मेरियन संगीत खंडायम एक बलापुर श्रीलंका वे गीत शेषेतु स्वर्णमय संधिस्थान सटहन करपू क्लरेंस विजयवर्धन अतु समकालीन गायक्यांगे गीत गायना करंड ए संगीत प्रसंगे नवम अद्धकी मक्विनवा मुखद ए नवम अद्धकी मक्विन्ने एक अनप्लग के नमकल मेरियन संगीत खंडायम एक किसीम विद्युत संगीत भाण भाविता नुकर सप्तस्वरे सबै रसे रसिकांड लबादिन विधि संगीत प्रसंग तम यदाटपि वात्तन्ने यतकोट एकेदि अपि बलापुरत्वेन्ने अपि अरुणेल्ल समाज सत्कार वेडसरहण जनतावतरट गेनियन एकत् सह जनतावट नैवुम्मु संगीतमय अद्दकीम लबादिन एकत् तमै अपि बलापुरत्वेन्ने यतकोट प्रसंगय गैन मतक् करन्नम् प्रसंगय तियेन्ने अप्रैल 19 वेनिदा पेरादिनी विश्वविद्यालये गृहस्थ क्रीडागारे तमै पवत्वेन्ने रात्रि हतट पटंगण्वा इतकोट मेके प्रवेश पत्र क्यूवत प्रवेश पत्र लबागण पुलवांग महानुवर तीन कील्स आयतने सह सीता होल्डिंग्स आयतने एवगेम मंगलाटेक्स आयतने वगे आयतन लबागण पुलवा मंगिता दनटम तपिट आरची बहु प्रवेश पत्र अलवेल अवसान एनसा मंकिया इक्मंट लबागण प्रवेश पत्र लबागन अपिट अरुणेल्ल समाज सत्कार इद्रीट करगने अन्न शक्ति अक्वेन्न केल तमाय आराधना करन्न हेमोटम एत्तेक्कम कियन्न केमति मे वेलावेदी मेक मतक करन्न ओने मं हितन्ने विनाडियक् देन्न मतक करन्न ओने मे प्रसंगे सह सियलु कटयुतु वेनुवेन बोहो दिनेक कैप वेला वेड करनवा मे वेलावेदी ए कियन्ने मे अपे विश्वविद्यालय निवाडुव अवुरुदु निवाडुव एकेदि तमंगे गेवल वलट यन्न नैतुव एकत् कैप करगेन लोकु वेस महान्सियक् वेन अपे सहोदर सहोदरियन् पिरिसक् मे वेलावेत् कटयुतु करमिन इन्नवा एनिसा ए सहोदर सहोदरी अन पीरसा तिताम आदरण मतक करना इवागेम मे प्रसंगे वैडिदूर प्रवेश पत्र हरि मनोहरी संबंधी धनगण उन्ना दुर्कथन अंक दिखाती बिंदु आई हताई हताई हेट देखाई अणु देखाई कसी असूपह सह बिंदु आई हताई एकाई अणु आई अणु अटाई हसी पनसनमे की दुर्कथन अंकोलीन सदा तुर तुर लागण पुलवा ये विधेयर तमाइ अपे अरुणल स्वर समाधि मेवर पवत्व हेमोटम आराधना करना इन पेरादनीय विश्वविद्यालय गृहस्थ क्रीडागारेट अप्रैल दहनमेणिद रात्रि हतट अवसान वर्ष अरुणल गेन अमाख्यान पुलवान क्या नवशाय नाम मनोजित अवस्था देने पुलवान मंगितने को नडतडा विस्तर मेतन कथा उना इन मं केमती मे अवस्था लबाद उन्नट विशेष जाति के रूप वाणी संस्थावट स्तुति वंत इन इवगेम मे पिटुपास इन उपकुलपतितुमा पीठाधिपतितुमा इवगेम महाजन संबंधता निलधारितुमा कतलु ए सीलो दिन स्तुति तारुण्य हरि शक्ति मत तारुण्य हरि जव संपन्न ए जव शक्ति रटे संवर्धन दागन पुल अन्नम रटे अनिवार्य संवर्धन वनवा सत्ताई एनी सा स्तुति मंत वेना इंजीनियर पीटे सिसुन ओब सीलो दिन आटे वागे विशेष पेरादिन विश्वविद्यालय समस्त इंजीनियर पीटे अटम मेवानी समाज सत्कार विश्वविद्यालय सिसुन विद्यारीट के लिए संबंध है भूम स्तुति वागे ओब एसीएल काटियो तो सर्व प्रकार सार्थक विवाह के आदरणीय ओने विधेयर अपी शुभ प्रार्थना करना अपी अन्न हादानी खेटी विराम मे विराम अन तुर्वात संधु आदरणीय ओवने अपी ओबत्ते के कतुवेन सुदाना